සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රුපියල් 138කින් ගෑස් මිල අඩුවේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. පැරකුම් යුගයකට අගමැතිකින් ඇරයුම්. පැරකුම් යුගයක් රැලිත් ආරම්භව භූමිතලයේ ලංකා. තොරතුරු වසන් කළ නිසා මහින්ද අත්අඩංගුවට ගන්න තරුණ වෘත්තීය වේදීන් ඉල්ලයි. පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා නීති අනුකූලව වැරදි සහගත පුද්ගලෙක් රඳවා තබා ගන්න සිටිනවා. නීතියෙන් පලා යන පුද්ගලයට රැකවරණ ලබා දෙන පුද්ගලෙක් එතුමාව අත්අඩංගුවට ගන්න. අධිකරණ නියෝග නොතකා උදයංග හොරපාරෙන් මුදල් අදී. දුම්රිය ඉතිහාසයේ විප්ලවීය වෙනසක් ඇමති චම්පික කියයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 138කින් පහත දමා තිබෙනවා. ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව මෙලෙස ගෑස් මිල පහත දැමීමට තීරණය කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1676ක් ලෙසයි පැවතුනේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි මිල රුපියල් 138කින් පහත දමා තිබෙනවා. ඒ අනුව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538ක් වෙනවා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් වලින් ගනුදෙනු කිරීම තහනම් කර තිබියදී රුපියල් 3,57,00,000 මුදලක් ඒවායින් ලබාගෙන ඇති බවට අධිකරණයේදී හෙළිවුණා. ඒ මිග්යානා ගනුදෙනුව පිළිබඳ අද පැවති නඩු විභාගයේදී උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් වලින් ගනුදෙනු කිරීම 2015 වසරේ අප්‍රේල් 29 වනදා අධිකරණය තහනම් කළා. එයින් පසුව ඩුබායිහි පිහිටි බැංකු ගිණුම් වලට උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් වලින් මුදල් බැරකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වුවද එකී ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවසර ලබා දුන්නා. මිග්යානා ගනුදෙනුවට සම්බන්ධ බවට සැකකරන ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් 5 දෙනෙකුගේ බැංකු ගිණුම් 40ක් පරීක්ෂා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණය අවසර ලබා දුන්නා. මෙම ගිණුම්වල තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ලබා දෙන ලෙසටද අධිකරණය දන්වා සිටියා. මිග්යානා ගනුදෙනුවට අදාළව යුක්‍රේන සමාගමක් සමග උදයංග වීරතුංග අත්සන් කර තිබූ සැක සහිත ගිවිසුමක සහතික කළ පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළා. මිග්යානා ගනුදෙනුවට අදාළව 2008 වසරේදී ගුවන් යානා අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් සමග ගිවිසුම් ගතව ඇති බවද හෙළිවුණා. ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව විමර්ශන සිදු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. මිග්-27 ගුවන් යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් බෙරිමිසා සමාගමට රුපියල් මිලියන 14න් 7ක් ගෙවා ඇති බවත් ඉතිරි මුදල සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම උදයංග වීරතුංගට පැනමාව ලැට්වියාව වැනි රටවල් රසක බැංකු ගිණුම් පවතින බවද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළා. උදයංගගේ මෙරට ඇති ගිණුම් 16ට මෙම රටවල් වලින් විදේශ මුදල් ලැබී ඇති බවයි මෙතෙක් කළ විමර්ශනවලදී හෙළිවුණේ. මිග්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් බෙරිමිසා සමාගම සමග ගිවිසුම් ගතව නැති බවත් යුක්‍රේන් මාර්ෂ් සමාගම සමග මෙම ගිවිසුමට එළඹ ඇති බවත් අධිකරණයේදී හෙළිවුණා. එමෙන්ම අදාළ ආයතන සම්බන්ධයෙන් ලබා දී ඇති ලිපිනයන් සියල්ල සාවද්‍ය ඒවා බවද හෙළිවුණා. ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා කුරිය, ෆැක්ස් සහ දුරකථන මගින් අදාළ නියෝගය දැනුම් දී තිබුණද එම පණිවුඩ නැවත සිය දෙපාර්තමේන්තුවට ලැබුණු බවයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. උදයංග වීරතුංගගේ නැන්දනිය වන ඉන්ද්‍රාණි මනම්පේරි මහත්මියගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව එම ගිණුමක තිබූ රුපියල් මිලියන 20ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම සිද්ධියට අදාළව සාපරාධී කරුණු 13ක් සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙක අතර විමර්ශන සිදු කරන බවත් තවත් කරුණු 6ක් සම්බන්ධයෙන් විස්තර ලැබීමට නියමිත බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ජාත්‍යන්තර වරෙන්තුකරුවෙකු ගැන සියලු තොරතුරු දැන ඒ පිළිබඳ විස්තර ලබා නොදීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ විධායක කමිටු සමාජික රජික කොඩිතුවක්කු මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහින්ද රාජපක්ෂ මහත්මයා දක්වා තිබ්බ කාරණාවක් තමයි උදයංග වීරතුංගව අපි ගේනවා. පුළුවන් නම් මහ බැංකුවේ හිටපු අධිපතිතුමාව ගේන්න කියලා. නිකන් අර අපේ හොරා අපි ගේන්නම් උඹේ හොරා උඹ ගේනවා නම් වගේ කතාවක් මේක. දැන් මේක තමයි මං කියන හොරු වීර වෙලා ඉන්න කතාවක්.
දැන් එතකොට නීත්‍ය අනුකූලව අත්අඩංගුවට ගන්න ඕන පළවෙනි තැන තමයි මහින්ද රාජපක්ෂ. හොරෙක්ව හංගගෙන සිටි. හොරා ඉන්න තැන දැනගෙන නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ඒ තොරතුරු ලබා නොදීම. හිටපු ජනාධිපතිතුමා කරන්නේ මේ නීත්‍ය අනුකූලව ඉදිරිපත් කරන්න ඕන පුද්ගලෙක් ඉදිරිපත් නොකර සිටීම. අපරාධ නඩු විධාන සංග්‍රහයේ අපිට පුළුවන් 23 24 25 වෙනි වගන්ති භාවිත කරලා මහින්ද මහත්තයා ගෙදර කියලා මහින්ද මහත්තයාගේ සෝදිශ්‍ය කරලා මේ තොරතුරු ගන්න පොලිසිය නිලධාරීන්. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා නීත්‍ය අනුකූලව වැරදි සහගත පුද්ගලෙක් රඳවා තබා ගන්න සිටිනවා. එතුමා ඒ නිසා නීතියෙන් පලා යන පුද්ගලයට රැකවරණ ලබා දෙන පුද්ගලෙක් එතුමාව අත්අඩංගුවට ගන්න ඕන. ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්‍රහයක්ම ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ 2018 කනිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීමේ හමුවකදී. ජපානයේ ජීෆු නගරයේ පැවති 2018 කනිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුනේ ජනාධිපති කාර්යාලයේදී. මෙම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිකර ගැනීමට ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. ඔවුන් මුණගැසුණු ජනාධිපතිතුමා එම දක්ෂතා අගය කළ අතර ඉදිරි ක්‍රීඩා දිවිය වෙනුවෙන් ආශිර්වාද කළා. ක්‍රීඩාව ජයග්‍රහණයට සීමා වෙච්ච දෙයක් නෙවෙයි, ඉන් එහා ගිය පුළුල් අර්ථයක් තිබෙන ශේත්‍රයක්. දැන් එයට තවදුරටත් අත දෙන්න තමයි අපි රජයේ විදියට ක්‍රීඩා අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ව මේ දරුවන් සඳහා මේ උදව් උපකාර කරන්නේ. 2024 වෙනකන් මේ ක්‍රීඩක දරුවන්ට අවශ්‍ය විශේෂයෙන්ම පෝෂණ තත්ත්වයන් වර්ධනය කරගන්න සෞඛ්‍ය තත්ත්වය, ඒ වගේම අනිකුත් ක්‍රීඩා පහසුකම් ඒ සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශය රජයේ විදියට මේ තිබෙන මඟ පෙන්වීම සහ කැපවීම, ඒ වගේම මමත් විශේෂ ස්තුතියක් පිරිනමනවා රාජ්‍ය හා පෞද්ගලික අංශවලට මේ දරුවන් වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබා දීම සඳහා මේ ඉදිරිපත් වෙලා ඒ දක්වන සහයෝගය සම්බන්ධයෙන්. ක්‍රීඩාවලට ඒ ලබා දෙන දායකත්වය තුළ පදනම් වූ වටිනාකම් එක්ක ඒ බදුසාහනය ලබා දෙන්න පුළුවන්. ඒ ගැන මම අමාත්‍ය මණ්ඩලයේ යෝජනා කරලා ඒ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රජයක් විදිහට මේ සියලු අංශ සම්බන්ධයෙන් අපි ඔබට දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනවා. කනිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභීන් වන අකුරන්බඩ වීරකැප්පිටිපොළ මහාවිද්‍යාලයේ එස් අරුණදර්ශන, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ GMGL කොඩිකාර, කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ KPTR රවිෂ්ක ඉන්ද්‍රජිත්, කොළඹ නාලන්දා විද්‍යාලයේ PDKK පබසර, කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා, බළල ඒ රත්නායක මධ්‍ය මහාවිද්‍යාලයේ KG දිල්ෂි කුමාරසිංහ මෙම අවස්ථාවට එක් වුණා. මීට අමතරව මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාශාද සිල්වා, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි තාරකා දිව්‍යාංජලි, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ රුමේෂා ඉෂාරා අත්තිඩී යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එක්ව සිටියා. පෞද්ගලික අංශය මූලික කරගත් වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්කය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තමන්ට හැකි ස්ථානයටත් වඩා ඉහළට යා හැකි ජාතියක් වීම අත්‍යවශ්‍ය බවද ආචාර්ය සමන් කැලේගම් මහතාගේ ගුණ සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. 1959 වසරේ අප්‍රේල් 6 වනදා උපත ලැබූ ආචාර්ය සමන් කැලේගම මහතා මෙරට ප්‍රකට ආර්ථිකවේදියෙකු මෙන්ම ගත්කතුවරයෙකුද වනවා. ඒ මහතා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කළා. සමන් කැලේගම මහතාගේ වර්ෂපූර්ණ ගුණ සැමරුම වෙනුවෙන් විශේෂ සමුළුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. යුද්ධයෙන් පසු සංවර්ධනය, තිරසර හා ස්ථාවර භාවයේ උදෙසා පවත්නා දේශීය සහ ජාත්‍යන්තර අභියෝග කළමනාකරණ යන තේමාව කරගෙනයි සමුළුව පැවැත්වුණේ. සමන් කැලේගම මහතා සැබෑම දේශප්‍රේමියෙකු බව මෙම උත්සවයට එක් වූ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කළා. Dr. Kalegama was a true professional and a true patriot. ආචාර්ය කැලේගම සත්‍ය වශයෙන්ම වෘත්තිවේදියෙක්, එවැගේම දේශප්‍රේමියෙක්. ඔහුගේ වෘත්තිය හරහා සංකීර්ණ වෙළඳ කටයුතු මෙහෙයුවා. දේශපාලන බලපෑම් මැද්දේත් ඔහු ක්‍රියා කළා. එවැගේම ඔහුට වැඩි වැටුපකට විදේශයකින් හොඳ රැකියාවක් හොයාගන්න තිබුණා. නමුත් හැමදාම ඔහු මව්බිමේ රැඳී සිටිමින් රටේ දියුණුවට ක්‍රියා කළා. මම හිතන්නේ ඒක තමයි සැබෑ දේශප්‍රේමීත්වය.
and contributed actively to the country's development agenda. And that, I believe, is a true patriot. The challenges Sri Lanka face today are complex and multifaceted. A number of interconnected economic, political and ethnic issues managed by a coalition government. Sri Lanka ව අද මුහුණ දෙන අභියෝග සංකීර්ණයි. එකිනෙකට සම්බන්ධ වූ ජාතික හා දේශපාලන ගැටලු රැසක් අපි ජාතික ආණ්ඩුවක් හැටියට කළමනාකරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා කරමින් ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම හරහා අපට දේශපාලන හා ආර්ථික වාසි අත්විය තිබෙනවා. හොඳම උදාහරණය GSP Plus ලැබීම. අපට හමු වුණේ යුද්ධෙන් පසු සංවර්ධන යටතල පහසුකම් මත පමණ ක්‍රියාත්මක වන එසහා විදේශ ණය වැඩි වශයෙන් ලබාගත් ආර්ථිකයක්. එමගින් ඇතිව තිබුණේ වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ පමණයි. යටතල පහසුකම් මත පදනම් වූ සංවර්ධනය දීර්ඝකාලීනව තිරසරවන්නේ නැහැ. එයින් සිදුවුණේ රටේ ණය වැඩිවීමයි. යුද්ධයෙන් පසු අපට විකල්ප රැසක් තිබුණා. මම දන්නේ නැහැ ඇයි මේක මෙහෙම කළේ කියලා. අපි බලයට ඇවිත් මුලින්ම කල්පනා කරේ ආර්ථිකය ස්ථාවර කිරීමයි. අපි ඒ සිදු කළා. අපි දැන් හරි පාරට වැටලා ඉන්නේ. දැන් කළ යුත්තේ වෙළඳාමේ තරංකාරීත්වය සඳහා පවත්නා දුබලතා මගහැරීමයි. දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම වගේම අපි ඔවුන් තරංකාරී කළ යුතුයි. ව්‍යාපාර කටයුතු පහසු කළ යුතුයි. මේ සියල්ල මගින් ශක්තිමත් පෞද්ගලික ව්‍යාපාර අංශයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඒ පෞද්ගලික ව්‍යාපාර මගින් අපට දියුණුවක් කරා යා හැකි. හොඳ රැකියාවක්, නිවාස, ගමනාගමන ආදී අවශ්‍ය නම් ඊට ගෙවීමක් කළ යුතුයි. එම මුදල් උපයා ගත යුතුයි. නවතම තොරතුරු අනුව ලෝක බැංකුවත් අපේ දැක්ම තහවුරු කර තිබෙනවා. ආර්ථික දෘෂ්ටිය ස්ථිරසාරයි. රජයේ ඒ සඳහා කැප වී සිටිනවා. පෞද්ගලික අංශයට මූලිකත්වය දෙමින් ව්‍යාපාරික තරංකාරීත්වය ඇති කළ යුතුයි. අපි තාමත් කුඩා දූපතක් පමණක් නෙවෙයි. සමහරු ඉන්නවා සුළුවෙන් හිතන අය. ඒත් දැවැන්ත ලෝකයක් අපි දකිනවා. අපි ගමන් ගන්නේ සුළුවෙන් හිතන මිනිස්සුන්ගේ මාර්ගයෙන් නෙවෙයි. අපි ගමන් ගන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ මාර්ගයේ. ජයග්‍රහණය අපේ ජාතික අයිතිය වගේම උරුමයක්. මම හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට ඒ වැළක්විය හැකි කියලා. මොකද අපි අවසාන ඉලක්කය පෞද්ගලික අංශය මූලික කරගත් වෙළඳාර්ථිකයක්. ජව සම්පන්න වගේම වර්ණවත් ඉන්දිය සාගරයේ කේන්ද්‍රස්ථානයක්. තමන්ට පුළුවන් තැනටත් වඩා ඉහළට යන්න පුළුවන් ජාතියක් තමයි අපි. So what is our objective finally? A private sector led trading economy. A vibrant center in the Indian Ocean. A nation which punches high above its weight. පැරකුම් යුගයක් රැලිත් ආරම්භව භූමිතලයේ ලංකා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ වියදම් වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සමාගමක් ඇමරිකා ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පූර්ණ බල ඇති ජනාධිපති කොමිසමක් වහාම පත් කරන්නයි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඉල්ලා සිටිනවා. ස්ථාන කිහිපයකදීම මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. අපි කියනවා කවුරු වැරදි කළත් ඒක ගැන හොයලා ඔප්පු කරලා දඩුවම් දෙන එක තමයි කළ යුත්තේ. ඉතින් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. මේක ඉතා පැහැදිලි. 12 මිලියන 7.6ක් 2015 ජනාධිපතිවරණයේදී චයිනා මර්චන්ට් සමාගමේ ගිණුම් වලින් මහින්ද රාජපක්ෂ මහත්මයාට දුන්නා කියන්නේ. ඇයි එහෙම දෙන්නේ? දෙන්නේ අම්බන්තොට වරාය සින්නක් කරම කොටස් දුන්නා. ගෝල් පේස් එක ඉස්සරහා තිබුණු හමුදා මුලස්ථානේ ඒකත් දුන්නා. ඉතින් මේවට හිලව්වට මේ කියන කාරණය කරේ. ඒතර මේක එක පැත්තකින් අල්ලසක්. ඒකේ ගිනුම් මංකේ පවා මේගොල්ලෝ හොයාගෙන තියෙන ඔය සත්‍ය වාර්තා කියලා ඉතාල පැහැදිලිවම කියන්නේ. මැතිවරණ දවස් 10ක් තියෙද්දි ඩොලර් මිලියන 3.7ක් දීලා තියෙනවා චෙක්පත් වලින්. ඊළඟ ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් ගහන්න අනිකුත් ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය සඳහා ඩොලර් මිලියන 6,78,000ක් දීලා තියෙනවා. කාන්තා සාරිය ඇතුළු ආදාහ කරුණු ලබා දුන් තෑගි සඳහා තවත් ඩොලර් 2,97,000ක් දීලා තියෙනවා. ඡන්ද ව්‍යාපාරයට ආධාර කරපු බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000ක් ගෙවලා තියෙනවා. අරලියගහ මන්දිරයට ඩොලර් මිලියන 1.7ක චෙක්පත් දෙකක් බාර දුන්නා කියලා ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. මේ ගෙවීම කරලා තියෙන්නේ චයිනා හබ පාලනය යටතේ තිබුණු HPDP Phase 2 කියන ගිණුමෙන්. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියට කියපු කෙටි නම තමයි HPDP කියන්නේ. ඒක නිසා නාමල් රාජපක්ෂ මහත්මයා කියන ඕන ඩොලර් මිලියන 7.6ක් ලැබුණාද නැද්ද? ඉතාම පැහැදිලි රාජපක්ෂ රෙජිමය මැතිවරණ කරලා තියෙන්නේ කොහොමද කියන. ඉතාම පැහැදිලි රාජපක්ෂ රෙජිමය ඉදිරි මැතිවරණ කරන ලෑස්ති වෙන්නේ කොහොමද කියන. හැරෙන පැත්තට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ගසා කාලා තියෙන තරමයි මේකෙන් පේන්නේ. දැන් මේක මම හිතන විදිහට ලංකාවේ දූෂණ විමර්ශන අංශය වහාම පරීක්ෂා කළ යුතු මහා පරිමාණ දූෂණයක් මේක. සතුරා මැරීම නිවනට මාර්ගයයි කියලා සින්දුවක් ලියපු භික්ෂුව තමයි දැන් මේ අරගෙන තියෙන්නේ ඩොලර් 38,000ක්. මොකටද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කහින්ද?
අපිටත් හිතා ගන්න බැරි වුණා කොහොමද මේ රියංගණන් උස කටවුට් එහෙම හැම ලයිට් කනුවකම එල්ලුවේ කියලා. පාට පාට ඉස්ට්මන් වර්ණ මේ මූණත් අහඩු කොහොමද එල්ලුවේ කියලා ජීව ප්‍රමාණයටත් වඩා ලොකු ඒවා. එහෙම කළා තියෙන්නේ බැලුවාම රට පාවා දීලා. දොන්ජුවන් ධර්මපාල අංක 2. අපිට මතකයි අපි මැතිවරණය කරන වෙලාවේ ජනවාරි 8 7:05 අතේ නෑ. තවමත් අපි එහෙමයි. බැලුවාම මේකනේ වැඩි සම්පූර්ණයෙන්ම විශාල කෝටි ගණනින් වියදම් කරලා තිබෙනවා චීනයේ. ඒ නිසා රජයට අපි අවධාරණය කරනවා මේ ගැන ඉතාමත්ම ඉක්මනින් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන රටට දැනුවත් කරන්න එන පොට මොකද්ද කියන එක තේරුම් ගන්න කියලා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත අභියෝගයට ලක් කරන්න ඕනම් පුළුවන් මේ චූදිතයන්ට. ඕනම් පුළුවන් වන්දිල්ලන්න ප්‍රශ්න කරන්න. ඒ නිසා එහෙම වගක් නැහැ. මහින්ද රාජපක්ෂ අද මීක් නෑයි සම්බන්ධව. එයාගේ දෙවෙනි පෙළ තුන්වෙනි පෙළේ හාදිය කවුරුවත් අද එළියට එන්නේ නැහැ. 2:50 4:50 වාටි ඉන්නේ අය තමයි අද මොනවාරි මේ ගැන කියන්නේ අර නාමල් රාජපක්ෂ වගේ අධ්‍යාපනයක් නැති මේ සම්බන්ධව එක දිගට විකාශනය කරන බ්‍රේකින් නිවුස් හැටියට යන්නේ කෝ ඒ සම්බන්ධව વિચાર කෝ පොහොට්ටුවේ මතවාදයේ මේ සම්බන්ධ පොහොට්ටුවේ ආර්ථික පරිශ්‍රණ මධ්‍යස්ථානවල ගුබ්බෑයේ මේ අදහස මොකද්ද නිව්යෝක් ටයිම්ස් එළියරව ගලීම ගැන ඒ ගැන මොනවද කියන්නේ අපි අහනවා කුඹුරුගොම්මේ වජිර හාමුදුරංගෙන් අහනවා අපි අහනවා ඇල්ලේ ගුණවස් හාමුදුරංගෙන් අහනවා මැදකොට අබේති සාමුදුරංගෙනුත් අහනවා අපි අහනවා වෙඬරුවේ උපාලි අනුනායක හාමුදුරංගෙන් අහනවා අපි අහනවා ඕමාරේ කස්සප හාමුදුරංගෙන් අපි අහනවා ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරංගෙන් අපි අහනවා කෝ ඒවා කියලා මුරුත්ත්වයේ ආනන්ද හාමුදුරංගෙන් අහනවා මොකද කියන්නේ කියලා ඒවට උත්තර වහම දෙන්න ඕනේ ඒ නිසා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කරන්න වහාම පාර්ලිමේන්තු විවාදයක් ඇදවන්න ඒක ජාතික රූපවාහිනී ITN එකේ සජීව විකාශනය කරනවා සම්බන්ධන් මහත්තයාගෙන් ඉල්ලන්නේ අනුර කුමාර මහත්තයාගෙන් ඉල්ලන්නේ මහින්දගෙන් ඉල්ලන්නේ පොහොට්ටුවේ ඩිලාන්ලාගෙන් ඉල්ලන්නේ කල්ලියේ GL පීරිස්ලාගෙන් ඉල්ලන්නේ අනාගත ආර්ථික විශේෂඥයන්ගේ 7.6ට මොකද උනේ කියලා කියන්නේ කියලා. අද අපි ඒව ගෙවන්න ඕනේ. ඒවට තමයි බදු වැඩි කලේ පරිප්පු එකට. ඒවට තමයි හාල් එකට බදු වැඩි කලේ. ඒවට තමයි එළවලු වලට බදු වැඩි කරලා තියෙන්නේ. ඒවට තමයි කිරිපිටි මිල උනත් ගිහිලා තියෙන්නේ. ඒ නිසා තමයි බදු වාර වැඩි කියලා කියන්නේ. බැලුවාම මහින්ද හොරා කාපු වගේ වන්න අද අපිට සිද්ධ වෙලා තිබෙනවා. අම්මන්තට වරාය කියන්නේ ජනතාව ඉල්ලා සිටි දෙයක් හෝ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා හදපු දේවල් නෙමෙයි. ඒවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ෆැන්ටසි. මේ නිව්යෝක් ටයිම්ස් එක මේක මේ දැන් 25 වෙනිදා කියන්න කලින් මේ රටේ අපි ජනතාව අවුරුදු 3000කට කලින් ඒක දැක්කා. දැක්කින්ද පරාජය කළා. හොරකම් කරපු බව දැනගෙන හිටියා. අතිවිශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කරා. ශ්‍රී ලංකා ගුවන් සමාගමට ඒක නිකලේ. ගුවන් සමාගමත් ගත්තා, ගුවන් සමාගමේ සේවිකාවොත් ගත්තා, ගුවන් සමාගමේ නිලධාරීන් ගත්තා, මේ ඔක්කොම ගත්තා. ඒ රජපෞලට උමනා විදිහට තමයි කටයුතු කළේ. ජනමාධ්‍යනොත් ඉල්ලා සිටින්නේ, රටිනොත් ඉල්ලා සිටින්නේ මිනිසුන්ගේ මේ වගේ නැ අවදි වෙන්න. හොරු වීරයෝ වෙච්ච සමාජයක ජීවත් වීමක් තමයි අපි මේ දවස්වල කරන්නේ. රටේ දේපලක් විකුණලා ඒ ලබාගත් මුදල් Tamange මැතිවරණ ව්‍යාපාරයට භාවිතා කිරීමෙන් මගේ රට ඔබේ රට උගස් කරලා විකුණලා එකෙන් අල්ලස් ගත්ත මිනිස්සු. ඒ නිසා පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහත්මයා මේක පිළිබඳ රටට උත්තරයක් දෙන්න ඕනේ. මේක ගැන මට කියන්න තියෙන්නේ මේවා විකිලිස් ක්‍රමේවද හරියේවද වැරදියේවද කියලා අපිට තාම කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේක සොයා බලන්න ඕනේ. නිව්යෝක් ටයිම්ස් වෙබ්සයිට් එකට ගියාම මේක සත්‍ය වාර්තාවක්ද අසත්‍ය වාර්තාවක්ද කියලා බලා ගන්න පුළුවන්. දැන් මේ දේශප්‍රේමිය ගැන කතා කරන මේ අය ඒ සමාගම් වලට ගනුදෙනු කරපු ආකාරයත් එක්ක බලනකොට අපිට මේක ගැන සැකයක් තියෙනවා. විශේෂයෙන්ම චීන රජයට කරන බලපෑමක්. මේ චීන රජය මුදල් දුන්න කියන එක කවදාකවත් අපි කියන්නේ නැහැ. නමුත් මේ චීන සමාගමක් විසින් මේ අය ගනුදෙනු කිරීමක් සිදු වෙලා තියෙන බව තමයි අපිට පේන්නේ. නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන්නේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා බය පුවත්පතක්. ඇමරිකාවේ වේගෙන්ම වැඩියෙන්ම අලෙවි වෙන පුවත්පතක්. ඒ හින්දා චීන තානාපති කාර්යාලයේ නිලධාරිනුත් ප්‍රතිචාර දැක්විය යුතුයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයාත් ප්‍රතිචාර දැක්විය යුතුයි. මේ ජනතාවගේ මුදල්, ජනතාවගේ පොළොව විකුණලා තමයි මේ මුදල් අරන් තියෙන්නේ. ඒ හින්දා ජනතාවට වගකී යුතු වෙනවා. මේක මඩක් නෙමෙයි කියලා මම හිතනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල සිදු ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද රැස් වුණා. අද පස්සරුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සැපයුම් කළමනාකරු ඩෙහාන්ද සිල්වා මහතායි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වයින් සහ ෂැම්පෙන් මිලදී ගැනීම වෙනුවෙන් කැඳවා තිබූ ටෙන්ඩරය අවලංගු කර ෆිනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා පුද්ගලික සමාගමට නීත්‍යානුකූල පටිපාටියෙන් බැහැරව ලබා දීම සම්බන්ධයෙන් දෙහාන්ද සිල්වා මහතා තොරතුරු හෙළි කළා. ශ්‍රී ලංකන් එයා විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා නීත්‍යානුකූල පටිපාටිය උල්ලංඝනය කර මෙම ටෙන්ඩරය ප්‍රදානය කළ බවට දෙහාන්ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දැක්වුවා. ෆිනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා පුද්ගලික සමාගමට අනුමැති ලැබී තිබුණේ සුවඳ වෙළුම් වර්ග සහ රූපලාවන ද්‍රව්‍ය සැපීමට පමණයි. පසුව එම සමාගම මත්පැන් සැපීමටද ඉල්ලුම් කර තිබුණා. එහෙත් ඒ වන විටත් මත්පැන් සැපීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබූ අතර ඊට සමාගම් රැසක් ඉදිරිපත්ව තිබුණා.
නමුත් විවිධ හේතු දක්වමින් එම ටෙන්ඩරය මාස 8ක් තිස්සේ කැඳවීම ප්‍රමාද කර තිබුණා. මේ සම්බන්ධයෙන් අවසන් වරට තීරණු සමාගම විසින් නිදමේ පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවා පාලන අධිකාරියට දන්වා තිබුණා. ඒ අතරතුරදී කපුල චන්ද්‍රසේන මහතා එම ටෙන්ඩරය අවලංගු කර තම හිතුමතයට ෆීනික්ස් සමාගමට මත්පැන් සැපීමේ අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබෙන බවත් දෙහාන්ද සිල්වා මහතා හෙළි කළා. මේ සම්බන්ධයෙන් ඊයේ දිනේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පරිපාලන සහ තීරපතු රහිත ගුවන් සේවා කළමනාකරු ප්‍රශ්මෝ ෆර්ඩිනන්ඩ් මහතාද කරුණු අනාවරණය කළා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ පාලකයාගේ වගකීම වන්නේ ජනතාවට තම සේවය නිසි ලෙස ඉටු කිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාලකයාගේ වගකීම සහ යුතුකම වන්නේ තමන් පත් කරපු රටේ පුරවැසියන් වෙනුවෙන් විශිෂ්ට ජනතා සේවාවක් ඉෂ්ට කිරීම. විශිෂ්ට සේවාවක් කරොත් රාජ්‍ය කාලය දිග්වෙනවා. සේවාව ප්‍රමිතියෙන් තොර වුණොත් අනිවාර්යෙන්ම එක්කෝ විපක්ෂයට යනවා. එහෙම නැත්නම් ගෙදර යනවා. මම රටේ ජනතාවගෙන් අහනවා අද දවසේ උදා ගම්මාන 842ක් අපේ රටේ ඉදි වෙනකොට ජනතාවට පුළුවන් තීන්දු කරන්න මේක විශිෂ්ටද එහෙම නැත්නම් මේක රටට කරන හානියක්ද 2019 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට රටේ හැදෙන මුළු ගම්මාන ප්‍රමාණය 2500 දක්වා වැඩි වෙනකොට 2020 ජනවාරි 1 වෙනිදාට තවත් අලුතෙන් උදා ගම්මාන 5000කට අපේ රටේ මුල් ගල් තියෙනකොට රටේ ජනතාවට හිතන්න පුළුවන් ගම්මාන 2500ක් ඉදිරීම තුළින් රටට සුගතියක් අත්පත් වෙනවද රටට හානියක් අත්පත් වෙනවද අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සැමට සෙවෙන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යවැව වැලිවැව ප්‍රදේශයේ ඉදිවන සිතරුවන්ගම සෝබාසීහගම සංහිඳිගම සහ සඳතරුගම යන උදාගම්මානවලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වමින් ඉන්දියානු නිවාස ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම උදාගම්මාන හතරෙහි නිවාස 96ක් ඉදිකිරීමට නියමිතයි. වසර 158ක මෙරට දුම්රිය ඉතිහාසයේ දැවැන්තම කාර්යය ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. මාලඹේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ මූලික අදියර ක්‍රියාත්මක කරමින් එහි ශක්‍යතා අධ්‍යයන වාර්තාව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා වෙත භාර දීම අද සිදු කෙරුණා. ජපන් ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානි ෆුසාටෝ ටනාකා මහතායි එම වාර්තාව නිල වශයෙන් අමාත්‍යවරයා වෙත භාර දුන්නේ. ජපන් ජයිකා ආයතනයේ ණය ආධාර යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට නියමිත මුදල ඇමරිකා ඩොලර් මිලියන 1700ක්. එම මුදල ජයිකා ආයතනය විසින් සේට 0.1ක පොලියක් මත සහන ණය මුදලක් ලෙසයි ලබා දෙන්නේ. මේ වන විට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. 2019 වසර ඇතුළත විස්තරාත්මක සැලසුම නිම කිරීමට සහ 2020 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 2024 වසරේදී ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. මෙය රට ණය කරන ව්‍යාපෘතියක් නොව රට උද්දීපනය කරන ව්‍යාපෘතියක් බවයි අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා මෙහිදී ප්‍රකාශ කළේ. 1860 මේ රට දුම්රිය සේවය අතුරුදුන්නාට පස්සේ ඇතිවෙන අලුත් අත්දැකීමක් මේක. මේට සමාන්තරව අපි තවත් සැහැළු දුම්රිය මාර්ග තුනක් පිළිබඳව හැදෑරීම් කටයුතු කරනවා. ඒ කටයුතුත් දැන් සිදුවෙමින් තියෙනවා. ඒවත් අපි ලබන වසර මුලභාගයේ වෙන විට ක්‍රියාත්මක තත්ත්වයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වාණිජ ණය ගන්න බලාපොරොත්තුවක් නැහැ. මේක ඉතාමත්ම සහනදායී පොලියකට ජපාන් රජය අපට ලබා දීපු දෙයක්. වියදම ආවරණය කරගන්න හැකිය මේ ව්‍යාපෘතියෙන් කියන එක තමයි මේ අධ්‍යයනයෙන් අපට ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපි කරන අනික් ආයෝජන එවත් විශාල ආයෝජනයක්. නමුත් ඒවත් අපි කරන්නේ රට ණය වෙන විදිහට නෙවෙයි, පුජ්ජලික අංශයේ රාජ්‍යංශයේ දෙකේම ඒකාබද්ධ ව්‍යාපෘතියට. මීට සමගාමීව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද සිදු කෙරුණා. මෙමගින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ සියලු තොරතුරු ජනතාව වෙත ලබා ගත හැකිවනවා. දේශපාලන ස්ථාවරභාවයක් නොමැති 16 දෙනාගේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සභාපති ධුරය ලබා දීමට උත්සාහ දැරීම හාස්‍යයට කරුණක් බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පවසනවා. රජෙන් ඉවත් වූ 16 කණ්ඩායම සඳහන් කරනවා මහින්ද රාජපක්ෂ මහතාට සම සභාපති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රදානය කළ යුතුයි කියලා. ඒ සම්බන්ධව ප්‍රධාන කරුණු දැන් මහින්ද මහත්තයා තැනක් තියෙනවනේ මහින්ද මහත්තයාට. දැන් 16 දෙනාටනේ තැනක් නැත්තේ. මට ගයක් නැතුකෝ මම කියනවනම් මේ අනිත් අයට මේ උඹත් මගේ ගෙදරට වරෙල්ලා කියලා අනේ වගේ වැඩක් ඕක. ඉතින් ඕකට අපි 16 දෙනා අපේ මිත්‍රයෝ 16 දෙනා තැනක් හදාගෙන ඉන්න එපා මහින්ද මහත්තයාට තැනක් හදන්න නේද? දැන් ඉතින් අර
අනේ මන්ද වල්ගේ කපා ගත්ත නරි වගේ ඉතින් අපෙත් කපන්න කියලා කියන්නේ. හරිද? ආ 16 කණ්ඩායම සඳහන් කරනවා ඔහු ඒක කෝට්ටුව සමග තමයි කෝට්ටු පක්ෂයක තමයි ඔහුගේ දේශපාලන කටයුතු ඉදිරි කරන්නේ කියලා. මේක කොහොමද මේකත් දකින්නවද? මේ කෝට්ටු පක්ෂයෙන් කියන්නේ ඕගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු තියාගෙන ඉන්න ගමන් විරුද්ධ පක්ෂයට එක්කාසු වෙන්න බෑ කියලා. ඉතින් දැන් ඒගොල්ලෝ තීරණයක් ගන්න ඕනේ. දැනට ඒගොල්ලෝ අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ඉන්නවා, උපසභාපතිවරු ඉන්නවා, ලේකම්වරු ඉන්නවා. දැනට ඒගොල්ලෝ ඉල්ලා අසවෙලා නැහැ. දැන් ඒගොල්ලන්ට ඒ උබතෝ කෝටික ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනේ. මොකද අරගොල්ලෝ කියනවා අපේ දොර ඇතුළට අපේ ගේට්ටුව ඇතුළෙන් එන්න ඕන නම් අර ඒ ඇඳුම් ගලවලා එන්නේ කියලා. ඉතින් ගලවයිද නැද්ද කියන එක මට කියන්න බෑනේ. තවම ගියාද නැද්ද අපි දන්නේ නැහැනේ. දැන් ඔය උපකල්පනය කරනවා මේගොල්ලෝ ඇඳුම් ගලවලා හිටේ යයි කියලා. අපි දන්නේ නැහැ තාම. සමහර අය කැමති වෙයි, සමහර අකමැති වෙයි. ඒ හිතන ඇටි අවසානයේ මොනව වෙයිද දන්නේ නැහැ. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ජාතික තරුණ පොසොන් කලාපේ නැරඹීමට මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. ITN මාධ්‍ය ජාලයේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහය යටතේ ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලබන තරුණ පොසොන් කලාපයේ තුන්වන දිනය අදයි. අද දවසේදීත් විශාල වැඩසටහන් සංඛ්‍යාවක් මෙම භූමිය තුළ ක්‍රියාත්මක වුණා. ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ නිර්මාණය කෙරෙන පොසොන් කලාපය සඳහා යෞවන සමාජ, රාජ්‍ය ආයතන, පුහුණු මධ්‍යස්ථාන ඇතුළු විවිධ අංශ නියෝජනය කරමින් පහන් කූඩු හා පොසොන් නිර්මාණ 100ක් පමණ ඇතුළත් වෙනවා. පොසොන් කලාපය ලබන මස පළවෙනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මීට සමගාමීව පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය සඳහාද සැදැහැවතුන් විශාල පිරිසක් අද දිනේ පැමිණියා. අද දිනේ පොසොන් බැතිගේ ගායනයක් කාලේ දන්දීමේ පින්කමක් පැවැත්වුණා. පස්වරු 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පහන් කූඩු ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ඊට සමගාමීව දන්සැල්ද සංවිධානය කර තිබෙනවා. අද දිනේ පොසොන් කලාපය විවෘත කිරීම සිදුවන්නේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගිබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි. අතුරුදන්ව සිටි දීගජන්තු හස්තියා සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා. ඒ සිවිල් ආරක්ෂක නිලධාරීන් හා එක්ව ඊයේ රාත්‍රියේ සිදු කළ මෙහෙයුමකදී. එතරතුරු සමගින් දැන් කෙටි සටහන. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් එක් පාදයකට තුවාල සිදු වී තිබෙන මෙම හස්තියා කහල්ල මොහරගල ප්‍රදේශයේ සිටියදී සොයා ගැනුණි. වනජීවී නිලධාරීන් කණ්ඩායම් 9ක් උස්සේ මෙම හස්තියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළා. මෙහෙයුම නිරීක්ෂණයට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරිම මහතාද එක් වුණා. දීගජන්තු හස්තියාගේ තුවාලවලට ප්‍රතිකාර කිරීම මෙවන විට ආරම්භ කර තිබෙන බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා. ඉවුරු කාදනය හේතුවෙන් කැලණිගන් ඉවුරේ තිබූ නිවාස තුනක් අද අලුයම කැලණිගඟට කඩාවැටී තිබෙනවා. වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ කැලණිගන් ඉවුරේ තිබූ මෙම නිවාස කලක සිට විනාශ වීමේ තර්ජනයට ලක්ව තිබුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙම ප්‍රදේශය පරීක්ෂාවට ලක් කර ආරක්ෂිත බැම්මක් සකස් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුණා. නමුත් පසුගිය කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් කැලණිගඟේ ජලමට්ටම ඉහළ යාම නිසා එම ව්‍යාපෘතිය ප්‍රමාද වුණා. ITN රාත්‍රී ප්‍රධාන පුවත් මින්නිමයි. අපි යලිත් හමුමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala